ඉසි තුන් වෙනිදාට කලින් අපි 3 wheel එකයි phone එකයි අරගෙන මෙතෙන්ට එනවා. කලින් කොට දාලා කොච්චර ගාන? මේ කන්දේ දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ කෝ එන්න කවුරු කවුරුද අම්මත් එක්ක යන්නේ? අම්මා business කරන්න යනකොට කවුද යන්නේ? ලොකු අක්ක යන්නේ. ආයේ කවුද යන්නේ? ආයේ මේ අත්තිය. ඔව් ඔයා හැංගිනවා ඉතින්. දැන් වැඩියෙන් අම්මත් එක්ක කවුද business කරන්න bike එක යන්නේ? ඔයා යන්නේ නේ. දැන් කළු වෙලා හැමින් ඉන්නේ ඒකද? අවු යන්න එපා නේ මල්ලි තල්ලගෙන හෙල්මට් එක්කත් පොඩි වට දාගෙන අවු නැත්නම් ඇති තියෙනවා පාඩම් වැඩ කරනවද හොඳට මේ පාලම කළු වෙන්නේ හැංගිලා ඉන්නේ ආ යා කළු වෙන්න කැමති නැහැ අවුට බහිනවා ආ ඒකයි මේ හැංගිලා කොහ මෙහෙ ඉන්න ඔයා කළු වෙන්න කැමති නැතේ එයා ලාවු නැද්ද මේ ඉන්නේ හැංගෙනවා මේ අපි දැන් මේ ඊයේ මං වීඩියෝ එක දැම්මා ඊට පස්සේ අපිට ගොඩක් අය කතා කරා මේ කටි එක එක විදිහට උදව් කරන්න ඊට පස්සේ දැන් අවසානට අපි වීඩියෝ එක දාලා පැය භාගයක් විතර යනකොටම අපි දන්න කට්ටියක් ගාලේ දාලා තිබුණා මේ පුළුවන් නම් බයික් එකක් නෙවෙයි 3 wheeler එකක් වයි ගන්න බලන්න කියලා ඊට පස්සේ අපි එහෙම අදහස් කරේ නෑ බයික් එකක් අරගෙන එහෙම කෙනෙක් සම්බන්ධ කරලා ඉවර කරන්න නමුත් ඊට පස්සේ රටවල් ගානකින් යාළුවෝ කතා කරා ඔව් අපි ඒ කට්ටිය චමින් කියලා අය කෙනෙක් ඉන්නවා චෛත්‍යරගේ කාලේ ගොඩක් උදව් කරා එයා ඇතුළු ලොකු පිරිසක් කතා කරා ඒකත් එක්ක එක බයික් එකකට 70000 නේ. එතකොට 70000 ගානේ දැන් මං 10 දෙනෙක් ලැහැස්ති කරගෙන ඉන්නවා. එතකොට 107ක් අපිට එකතු වෙනවා. ඔයාලා කැමති බයික් එකකටද 3 wheel එකටද? 3 එකකටද හොඳයි. කොහමද සුති? බයික් එකකටද කැමති 3 wheeler එකටද? අරයන් අහන්න. ඈ මට කියනවා ඕක නෙමෙයි මට ඕනේ. අර නිවාඩ දවසට ස්කෝල් වැටි කරගන්න දෙන්නේ නැහැ නම් හැමතැනටම යනවා. गेदेट गोडवेन पालम ली पालम जीवित आदर्श मत विधिट मे दुष्कर संधान गुड़का मधुरा बैक ත්‍රිවිලරයක असंख्या ත්‍රී විලර් එක අරගෙන එනවා. තව 11 වෙනි එක සම්බන්ධ කරගෙන දුව මෙයාට සුද්ධිට ෆෝන් එකක් ඕනේ නේ. මෙයා ඉල්ලන්නේ. ෆෝන් එකක් ඕනේ. එයාට ෆෝන් එකක් අරගෙන ෆෝන් එකයි ත්‍රී විල් එකයි අර. හැමදේකින්ම. පන්ති කීවෙනිද? පන්ති පළවෙනි. මෙයා පන්තියේ පළවෙනියා. ඉතින් අපි මොකද්ද නම චූටිගේ? නිරාෂා. මොකද්ද නම? නිරාෂා. ච නිරාෂා පන්තියේ පළවෙනියා. නිරාෂාට ෆෝන් එකයි ඔයාලා පස් දෙනාටම කාගෙද අපි අක්කගේ නවර තමයි ගේන්නේ ත්‍රී විල් එක ඈ. उदौर उदौर
හොඳින් පාඩම් කරන්න ඕනේ හරිද නිරාශ ආශ ඉරාශ මෙයා මලීෂ මෙයා අනුෂ ඔක්කොම ෂ සඳගිරි ෂ එයා තමයි අපේ පොලේ වැඩ ෆෝන් එකේ WhatsApp එකෙන් WhatsApp එකෙන් ටීචර් දානවා හැමදාම දානවා එතකොට හැමදාම මැටික් කරනවා මේ ටීචර් කතා කරලා අහන්න නෑ ඔයා පළවෙනියද කියලා පළවෙනියද ඔයා බලන්න මෙතන පාරල හැස්ති කරගන්න හිමීට 3 wheeler එක ගන්න මෙතන මෙතන වාඩි කියන්නේ මෙහෙම මොනවද තියෙන්නේ එනද එනයි මොනවද වගන තියෙන්නේ ඉතින් අපි ඊයේ හවස තමයි නේද සංක මේ ස්ථානයේ වීඩියෝ එක දැම්මේ මට හිතෙනවා අපි ගෙවල් හදන අතර මේ කරපු සත්කාරය අපි යොමු වෙච්ච අපි නෙවෙයි අතන අපි දැනුවත් කරපු සත්කාරය ගොඩක් වටිනවා දාලා පැය භාගයක් යනකොටම අදහස් ආවා අපි බයික් එකක් වෙනුවට මේ ලස්සන පවුලට 3 wheeler එකක්ම අරන් දෙමු බයික් එක වෙනුවට කියලා රුපියල් 70000ක මදුරුවා බයික් එක වෙනුවට 70000 ගානේ දෙන ඒ වගේ මීට වැඩි 80000 90000 ලක්ෂයේ ප්‍රමාණයෙන් දෙන ඔක්කොම 10 දෙනෙක් එකතු කරලා අපි පෝස්ට්‍රොක් wheel එකක් පෝස්ට්‍රොක් 3 wheeler එකක් අරන් දෙන්න අවශ්‍ය කරන කටයුතු මේ පවුල වෙනුවෙන් දැනටමත් සූදානම් කරලා තියෙනවා ඉතින් අපි අපේ කතිකාචාර්ය අසංග ජයරත්න අදුරුතුමන් අපේ නිලුකක් කළා ඊට පස්සේ රුමේෂ් මල්ලීලා මාදවල අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා අපි දැවැන්ත වැඩපිළිවෙලක් මේ විදිහට ලංකාවේ දුෂ්කර පළාත්වල දරුවෝ වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ කටයුත්ත ගැන මොකද අසංගේ අදහස කට්ටියගේ උදව් අපි දැන් දැම්මේ බයික් එකක් ඉල්ලලා රුපියල් 70000ක පුළුවන් කෙනෙක් උදව් කරන්න කියලා නමුත් මං හිතන්නේ 60-70කට වඩා මේ කටයුත්ත වෙනුවෙන් අපි ගැන විශ්වාසයෙන් කතා කරා ඉතින් මේ සඳහා අපිට අපි දැනට බයික් එක වෙනුවෙන් වෙනුවට අපි යොදාගත්ත ත්‍රී රෝද රථයේ වෙනුවෙන් අපි උපරිම 10 දිනක හෝ 12 දිනක් සම්බන්ධ කරගන්නේ අවශ්‍යතාවයේ පරිදි ඒ අනුව ඒ අයවැය සහිතව අපි අදාළ දිනේදී ත්‍රී වීලර් එක සතියක් ඇතුළත ගේනවා ගේන ගමන් අපි අයවැය වාර්තාවත් එදාට ඉදිරිපත් කරනවා ඉතින් මේ කටයුත්ත ගැන මොකද සංගය ඇත්තටම මේ රටේ ඇවිදිනකොට තමයි තේරෙන්නේ මිනිස්සුන්ට කොච්චර මේ වමනාවන් අවශ්‍යතාවයන් ඉෂ්ට වෙච්ච නැතිව තියෙනවද කියලා ඊයේ දවසේ අපි අහම්බෙන් තමයි මේ පවුලේ දැක්කේ අසංගයයන් තමයි එහේ මහත්තයා කඩල ටිකක් ගන්නවද කියලා. ඉතින් අර එහෙම දැක්කම අපිට දැනෙනවා සමහර ලාවට මේ මිනිස්සු ජීවිතේ හරි අමාරුවෙන් ගෙවාගෙන යන්නේ. ඒක වගේ පවුල් ලක්ෂ ගාණක් ඉතින් ලංකාවේ ඉන්නවා. ලංකාවේ ඉන්නවා. ඒකම අපි දැකපු හොඳ දේ තමයි එහෙම උදව්වක් අවශ්‍ය වෙච්ච ගමන්ම අපේ රටේ මිනිස්සු කොච්චර ලෑස්ති පිට ඉන්නවද උදව් කරලා ශ්‍රී ලාංකිකයෝ ලෝකේ පුරා විසිරී ඉන්නයි විසිරී ඉන්නයි ඉතින් ඒකලොන්ට වෙලා තිබිලා තියෙන මට හිතෙන විදියට නම් අර විශ්වාසවන්ත කෙනෙක් නැහැ ඒ ආධාර මුදල් රටේ ඉන්න අයට උනත් එවන්න නමුත් අපේ හාමුදුරුවෝ විශ්වාස කරලා විනාඩි මං හිතන්නේ විනාඩි 5ක් යනකොට වීඩියෝ එක දාලා විශාල පිරිසක් කතා කරා අපේ හාමුදුරුවනේ බයික් දෙන්නම කියලා ඉතින් තාම දැන් අපිට ආපු මෙසේජස් අපි චෙක් කරන ගමන් අපි මේ ව්‍යාපෘතියට ඒතර බයික් එකක් ඉල්ලපු තැනට අපි දෙන්නේ වෙනුවට 3 wheeler එකක් 3 wheeler එක සඳහා සම්පූර්ණ යන මුදල ට්‍රාන්ස්ෆර් කරන්න ඒ වගේම ඉන්ෂුරන්ස් ඒ අවශ්‍ය සම්පූර්ණ වියදම අපි අද රෑ වෙනකොට හොයාගෙන ඒ සියලු දේවල් ගණනය කරලා ඒ සඳහා අවශ්‍ය දායක පිරිස විතරයි මේ සත්කාරයට එකතු කරගන්නේ. එතනින් එහා අපි ආධාර කරන්න කැමති කියලා කතා කරපු ඔක්කොම අපි WhatsApp එකේ වෙනම තියාගෙන ඉන්නවා විශේෂයෙන්ම සඳගිරි සායට දායක වෙච්ච අය තමයි අති බහුතරයක් ඒ අතර ඉන්නේ අපේ දායක අය අපේ කටයුතු සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනගලා තියෙන අය. ඒ ඉතුරු පිරිස අපි මේ වගේ තවත් උපකාර අවශ්‍ය කර ලංකාවේ සතර දිග් භාගයේ ලක්ෂ ගණනක් මිනිස්සු ඉන්නවා. අපි හමු වෙන ඒ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ සත්කාරය අසංකයි අපි වඩාත් පුළුල්ව දැන් ඉස්සරහට කරගෙන යන්න ඕනේ. මේ කටයුත්තේදී දවැන්ත ශක්තියක් අසංකයියා. ඉතින් අසංකයියා ඇතුළු අපේ කණ්ඩායම හැමෝම මේ කටයුත්තට සම්බන්ධ වෙන සියලු දෙනා විවිධ වෘත්තීන්හි නියැලෙන අය. අසංකය කියන්නේ ලංකාවේ ඉන්න මේ වෙන විට ප්‍රවීණ දේශකයෙක් දේශකයෙක් මනෝවෛද්‍ය උපදේශකයෙක් ඒ වගේම නායකත්ව පුහුණු වැඩසටහන් ව්‍යවසායකත්වයේ මේ වගේ විවිධ ශේෂ්ත්‍රයන්වල පාසල්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රජයේ ආයතනවල ඒ වගේම දේශපාලනික මේ හැම ශේෂ්ත්‍රයකම
देश के खटियट कटयुत करवा मम विश्वविद्यालय इन काले कथिकाचार्य दूर हूबोमीन कटयुत कले असंकल इरे संजय निर्वाकल बैंकूल वेड करना माधव गया नीगोल श्यामकट इवागे प्रादेशिक लेखा कार्यालय वाले ऑडिट एक वेड करना आय मेवागे अपे संपूर्ण खंडायम विविध वृत्ति नियलेन मासिकव හොඳ ශක්තිමත් ප්‍රමාණවත් වැටුපක් ලබන පිරිසක්. ඒ හැමෝම තමන්ගේ කාලය තමන්ගේ ශ්‍රමය මේ සත්කාරයට මා සමග එකතු වෙලා කැපකරන්නේ රුපියලකවත් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ. ඉතින් ඒක නිසා මේක අපේ ව්‍යාපාරික හැඩ වැඩක් හැටියට නෙවෙයි. අපි දන්නවා එහෙම වෙන ඕන තරම් ලංකාවේ දැන් අපි දකිනවා. නමුත් අපේ හැමෝම ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් තියෙන ශක්තිමත් වෘත්තීන් නියැලෙන පිරිසක් සමාජයේ පිළිබඳව කාරුණික හදවතින් ඒ අය නොමිලේ තමයි මේ උපරිම සහයෝගය මේ කටයුතර මට ලබා දෙන්නේ අපේ විහාරස්ථානයේ කටයුතු සහ මගේ කටයුතු වෙනුවෙන් අපි හන්තන සඳගිරි මහසෑයට ඕනම වෙලාවක ආධාර උපකාර කරන්න ලෝකෙ වටේ සදහවතුන් ලක්ෂ ගණක් ඉන්නවා ඒ වගේම මාසිකව අපිට සඳගිරි සෑය වන්දනා කරන්න එන සදහවතුන්ගෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් අපිට ලැබෙනවා ඉතින් ඒ වගේම කොටසකුත් අපි මේ කටයුතු වෙනුවෙන් සඳගිරි සෑ අරමුදලේ මුදල් තමයි සම්පූර්ණ යොදවන්නේ අරතුර අපිට බේත් හේත් ටිකක් ගන්න හම්බ වෙන රුපියල් 10 15000 ඉල්ලන මිනිස්සු පාසල් උපකරණ ඉල්ලන අපිට දෙන්න පුළුවන් තැන්වලදී අපි දෙන බොහෝ දේවල් තියෙනවා නමුත් ඒවා අපි page එකේ දාන්නේ නැහැ අපි ප්‍රමාණවත් විධිමත් වැඩපිළිවෙලක් කරන තැනක දේවල් තමයි Facebook page එකේ දාන්නේ. ඉතින් මේ දාපු වීඩියෝ එක දැකලා අපිට කතා කරලා උදව් කරන්න ඉදිරිපත් වෙච්ච හැම දෙනාටම දහසකුත් වතාවක් අපි පින් දෙනවා ස්තුතිවන්ත වෙනවා. මේ සත්කාරය එකක් විතරයි මීට වඩා තවත් ලක්ෂ ගණනක් සත්කාරයන් අපිට කරන්න තියෙනවා. ඒ දේවල් වලට මේ බයික් එක වෙනුවෙන් කතා කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව අපි ඉදිරියේදී සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.